අයිබුවන් සෙල් දෙනාම සාදරෙන් පිළිගන්නවා රිවිව් වරිණවෙදින් අරගෙන එන තවත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකකට. මේ වීඩියෝකින් අපි බලන්න යන්නේ 2018 අවුරුද්දේ රිලීස් වුණ රෙප්ලිකස් කියන සයිෆයි ඇක්ෂන් ෆිල්ම් එක ගැන. මේ කතාවේ ඉන්නවා එක්තරා විද්‍යාඥයෙක්. එක දවසක් සිද්ධ වුණු අවාසනාවන්ත අනතුරක් නිසා එයාට එයාගේ ආදරණීය පවුලම හිමි වෙනවා. වචන වලින් කියලා නිම කරන්න බැරි වේදනාවක් හිතේ හිර කරගෙන මේ විද්‍යාඥයා එයාගේ පවුලට විද්‍යාව පාවිච්චි කරලා පණ දෙන්න දරන උත්සාහයක් වටා තමයි මේ තාවම ගෙතිලා තියෙන්නේ. ඉතින් ආර්ධන කරනවා හැම කෙනෙක්ටම අදත් මේ සුපිරි වගේම හිතාගන්නවත් බැරි විදිහේ අවසානයක් තියෙන ෆිල්ම් එක ඉවර වෙනකම් බලන්න. අදත් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම ඔයා තාමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. චිත්‍රපටයේ මුලදී මොනවා හරි වටින බාණ්ඩ ලෝඩ් එකක් අරගත්තු හෙලිකොප්ටර් එකක් ආසීබෝ කියන දූපතට ඇතුල් වෙනවා අපිට පේනවා. ඒ ෆැසිලිටි එකේ වැඩ කරන විලියම් කියන ස්නායු විද්‍යාඥයා හෙලිකොප්ටර් එක එනකන් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවත් අපිට පේනවා. හෙලිකොප්ටර් එක බයෝනයින් ඉන්ඩස්ට්‍රීස් සමාගමේ ගොඩබෑවට පස්සේ ඒ ගැන මුළු ෆැසිලිටි එකටම ඇනවුස්මන්ට් එකක් ලැබෙනවා. ඉතින් මේ බයෝනයින් කියන කම්පැනි එක ලොකු බයෝමෙඩිකල් රිසර්ච් කම්පැනි එකක්. විලියම්, ස්කොට් සහ මාග්‍රට් එක්ක ඉක්මනටම ලැබ් එක පැත්තට යනවා. විලියම් අහනවා එයාලගේ පරීක්ෂණයට ගන්න දායකයා සේරම ඩොකි සයින් කරාද කියලා. හෙලිකොප්ටර් එකේ පැමිණීම ගැන කියන ඇනවුස්මන්ට් එක ඇහෙන එතන වැඩ කරන ජීව ක්ලෝනීකරණය ගැන විශේෂඥයෙක් වන එඩ් කියන පුද්ගලයා ඉක්මනටම ලැබ් එක පැත්තට යනවා. ලැබ් එක ඇතුළට අරගෙන එන දායකයාගේ ශරීරය රොබෝට් කෙනෙක් ළඟින් තියෙනවා. ඉතින් මේ විලියම් ඇතුළු විද්‍යාඥයින් කණ්ඩායම මේ මිය ගිහිල්ලා ඉන්න දායකයාගේ කන්ෂස්නස් එක එහෙම නැත්නම් විඥානය එතන තියෙන රොබෝට ලබා දෙන්නයි උත්සාහ කරන්නේ. එයාලා විශ්වාස කරනවා ඒකෙන් මිය ගිය අයට දෙවෙනි වතාවට ජීවත් වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා කියලා. විලියම් සහ එඩ් දායකයාගේ මරණයට අදාළ විස්තර කතා කරලා පරීක්ෂණය පටන් ගන්නවා. දායකයාගේ මොළේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන එඩ් කියනවා මොළේ තවමත් මිය ගිහිල්ලා නැහැ කියලා. ඒ විස්තර එක්ක එකඟ වෙන විලියම් එතන ඉන්න හැමෝටම කියනවා ඒ දායකයාගේ ජෛව විද්‍යාත්මක මොළය එතන තියෙන රොබෝට්ගේ කෘතිම මොළයට රිප්ලිකේට් කරන්නයි එයාලා සූදානම් වෙන්නේ කියලා. ඊට පස්සේ එයා එඩ් ප්‍රොසෙස් එක පටන් ගන්න කියලා කියනවා. මේ පරීක්ෂණයටම නිර්මාණය කරපු නියුරල් ප්‍රෝබ් එකකින් මේ දායකයාගේ මොළය රොබෝට්ට ට්‍රාන්ස්ෆර් කරන වැඩේ පටන් ගන්නවා. ඉතින් මේ දායකයා යුද්ධයේදී මිය ගිහපු සෝල්ජර් කෙනෙක්. ස්නායු මුද්‍රණය ආරම්භ කරන විලියම් හියුමන් මයින්ඩ් එක කෘතිම මයින්ඩ් එකකට ඇප්ලයි කරන වැඩේ පටන් ගන්නවා. මයින්ඩ් එකේ සේරම ෆන්ක්ෂන්ස් ඇක්ටිවේට් කරන විලියම් මාග්‍රට්ට කියනවා රොබෝව ඇක්ටිවේට් කරන්න කියලා. ටිකෙන් ටික අවදි වෙන රොබෝට්ට විලියම් කතා කරන්න පටන් ගන්නවා. රොබෝ අහනවා එයා කවුද කියලා. එතකොට විලියම් කියනවා ඒ සෝල්ජර් මිය ගිහපු නිසා එයාගේ මොළය කෘතිම මොළයකට සංක්‍රමණය කළා කියලා. ටිකෙන් ටික ඔන්ලයින් ඉන්න රොබෝට්ට මොකුත් හිතාගන්න බැරුව හොඳටම කලබල වෙලා එයාගේම මූණේ කෑලි කෑලි ගලවන්න පටන් ගන්නවා. රොබෝව නවත්ත ගන්න බැරිම තැන අන්තිමට විලියම්ට පවර් සප්ලයි එකෙන් ගලවලා රොබෝව ඩීඇක්ටිවේට් කරන්නත් සිද්ධ වෙනවා. ඊට පස්සේ විලියම් එයාගේ ප්‍රධානියා ජෝන්ස් එක්ක යාළ මේ ලැබපු ප්‍රෝග්‍රස් එක ගැන කතා කරනවා. ඒත් ජෝන්ස් නම් රොබෝ පළවෙනි පාරට ඒ විදියට කතා කරපු එක ගැන පුදුම වෙන්නේ නැහැ. එයා කියනවා කම්පැනි එකේ ෂෙයා හෝල්ඩර්ස්ලව දිගටම අල්ලගෙන ඉන්න ඕනේ නම් මීට වඩා ලොකු ප්‍රතිඵලයක් ඕන කියලා. විලියම් කියනවා එයාගේ පවුලේ අය එයාගේ ජොබ් එක වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරා කියලා. ඒ වගේම එයාගේ ජොබ් එක නිසා පවුලේ අය එයාලගේ කලින් ගෙදර අතහැරලා ඒ නගරයේ අලුතෙන් පදිංචියට ආවා කියලා එයා කියනවා. විලියම් කියනවා එයා සාර්ථක වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ගෙදර යන විලියම්ට ට්‍රිප් එකක් යන්න බඩු ලෑස්ති කරන එයාගේ වයිෆ් මොනාව හම්බ වෙනවා. ඉක්මනට ගේ ඇතුළට යන විලියම් දකිනවා එයාගේ ළමයි මැට්, සෝයි සහ සෝෆි කිසිම කෙනෙක් තවම ලෑස්ති වෙලා නැහැ කියලා. එතකොටම වගේ එහෙට එන එඩ්ගේ අතට එයාගේ මාළු ටැංකිය දෙන සෝෆි කියනවා මාළුවට ඕනවට වැඩිය කන්න දෙන්න එපා කියලා. එඩ් විලියම්ගෙන් අහනවා ජෝන්ස් යාව අස්කරාද කියලා. මේ කතාව ඇහෙන මොනට එඩ් ලැබ් එකේදී සිද්ධ වුණු සිදුවීම පැහැදිලි කරනවා. ඒ කතාව මැද්දට පනින විලියම් කියනවා ඒ රොබෝට් කතා කරා කියලා. එතකොට මොන කියනවා රොබෝට්ට කතා කරන්න පුළුවන් නම් සමහර විට එයාට හැඟීම් දැනීමුත් දැනෙනවා ඇති. ඒ නිසා විලියම් හරියටම දේවල් හොයා ගන්නකම් මැරුණ මිනිස්සුන්ව ආපහු ගෙන්නන්න එපා කියලා. මොන ડોක්ටර් කෙනෙක් නිසා එයා බයයි මිනිස්සු විලියම්ගේ මේ පරීක්ෂණ නිසා වේදනාව විඳීවි කියලා. ඊට පස්සේ කාර් එකට
එයාට බඩු පැක් කරන ගමන් විලියම් කියනවා එයා විශිෂ්ට සොයා ගැනීමක් කරන්න ඔන්න මෙන්න ඉන්නේ කියලා. ඒත් මොකක් හරි හේතුවක් එයාලා કૃතිම ශරීරයකට කන්ෂස්නස් එක හිමන් නැත්තම් විඥානය ලබා දෙන එක වළක්වනවා. එතකොට මොනක් කියනවා සමහර විට එයාලට ආත්මයක් නැති නිසා එහෙම වෙනවා ඇති කියලා. ඒත් විලියම් නම් මේකට පොඩ්ඩක්වත් එකඟ වෙන්නේ නැහැ. එයාට අනුව මේ හැම දෙයක්ම ස්නායු රසායනයේ ප්‍රතිඵල. එනිසා මේ දේවල් හැම එකක්ම මැෂින් එකකටත් ලබා දෙන්න පුළුවන් වෙන්න ඕන. කොහොම වුණත් මොනා නම් විලියම්ගේ මේ කතාවට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. එයා කියනවා විලියම්ට හරි මොකක්ද වැරදි මොකක්ද කියන එකවත් හරියට තෝරගන්න බැහැ කියලා. මේ කතා බහින් පස්සේ එයාලා එට්ට ගෙදර බාර දීලා ට්‍රිප් එක යන්න පිටත් වෙනවා. ගොඩක් සතුටින් ගමන යන පිටත් වෙන විලියම් ඇතුළු පවුලට එදා රෑ ලොකු වැස්සක් හරස් වෙනවා. මොකුත්ම පැහැදිලි නැති පාරේ ඩ්‍රයිව් කරගෙන යන විලියම් එයාලගේ වාහනය ට්‍රක් එකක හැප්පෙන්න ගිහිල්ලා නූලෙන් බේරගන්න සමත් වෙනවා. එක පාරටම පාරට කඩාගෙන වැටෙන ගහක් කාර් එක උඩට වැටිලා ඒකේ අත්තක් මොනාගේ ඇඟ හරහා ගිහිල්ලා එයාව එතනම ජීවිතක්ෂයටපත් වෙනවා. හොඳටම ෂොක් වෙන විලියම්ට කාර් එක කන්ට්‍රෝල් කරගන්න බැරුව පාර දිගේ ලිස්සලා ගිහිල්ලා ප්‍රපාතයකින් ගඟකට වැටෙනවා. ටික වෙලාවකින් ආපහු සීයේන විලියම් අනිත් අයට කතා කරනවා. ඒත් කිසි කෙනෙක් උත්තර දෙන්නේ නැහැ. විලියම් කාර් එකෙන් එයාගේ ආදරණීය පවුලේ අයගේ අප්‍රාණික සිරුරු එකින් එක වේදනාවෙන් අඬමින් ගොඩට අරගෙන එනවා. ටික වෙලාවකට කලින් එයා එක්ක හිනාවෙවි ඉඳපු විලියම්ගේ පවුලේ අය එයාගේ මෑස ඉස්සරහා දැන් හෙල්ලෙන්නේවත් නැතුව ඉන්න එක නිකන් භයානක හීනයක් වගේ. විලියම් ඇම්බියුලන්ස් එකකට කතා කරනවා වෙනුවට එඩ්ට කෝල් එකක් අරගන්නවා. එඩ් විලියම් ඉල්ලපු කම්පැනි එකේ ක්ලෝන නිර්මාණය කරන උපකරණ කිහිපයකුත් අරගෙන ඇවිල්ලා තිබුණා. ඒ ගෙනාපු දේවලුත් අරගෙන එඩ් විලියම් පස්සෙන් යන්න පටන් ගන්නවා. විලියම් එඩ්ට එයාට උදව් කරන්න කියනවා. ඒත් එඩ් කියනවා මේ ගැන පොලිසියට කියමු කියලා. ඒත් කොහොම හරි එඩ් එයාගේ හිත වෙනස් කරගෙන විලියම්ගේ පවුලේ අයගේ මයින්ඩ්ස් එඩ් අරගෙන ආපු ඩිවයිස් එකට ට්‍රාන්ස්ෆර් කරන්න විලියම්ට උදව් කරනවා. එයාලගේ ෆැසිලිටි එකට යන එඩ් විලියම්ට කියනවා එයා කවදාවත් හියුමන් ක්ලෝන්ස් හැදුවේ නැත්තේ ඒ පරීක්ෂණ එකක්වත් සාර්ථක වුණේ නැති නිසා කියලා. එයා විලියම්ගෙන් අහනවා මොකක් හරි අවුලක් වුණොත් ඒ ක්‍රියාවලිය නවත්තන්න එයා ලෑස්තිද කියලා. ඒත් විලියම් කියන්නේ එයාලා කිසිම අවුලක් නොවන විදියට ඒ වැඩේ කරමු කියලා. ඊට පස්සේ එඩ් විලියම්ට මිනිස් ක්ලෝන හදන්න පාවිච්චි කරන පොට්ස් කිහිපයක් පෙන්නනවා. ඒත් විලියම්ට තවමත් හියුමන් මයින්ඩ් එකක් නිවැරදිව ට්‍රාන්ස්ෆර් කරන එක කරගන්න බැරි වුණ නිසා එඩ් ගොඩක් අවුලෙන් ඉන්නේ. බොඩිස් තියෙන් තැන්ට යන විලියම් එඩ්ට කියනවා මේ කිසි දෙයක් ගැන කාටවත් දැනගන්න තියන්න එපා කියලා. ඒ වගේම ඒ බොඩිස් හොරෙන් වළදාන්න කියලා විලියම් එඩ්ගෙන් ඉල්ලනවා. ඒ මොකද එයාට හිත හදාගෙන ඒ වැඩේ කරන්න බැරි නිසා. ඒකට එකඟ වෙන එඩ් විලියම්ව ගෙදරදී හම්බ වෙන්නම් කියලා විලියම්ට සමුදෙනවා. විලියම්ගේ ගෙදරට එන එඩ්ගේ ට්‍රක් එකේ ක්ලෝන් සාධන පොට්ස් තුනක් විතරයි තියෙන්නේ කියලා විලියම් දකිනවා. ඒත් පවුලේ හතර දෙනාට පොට්ස් හතරක්ම අවශ්‍ය වෙනවා. ඩොලර් බිලියන ගාණක් වටින මේ පොට්ස් තුනක් විතරයි එට්ට අනිත් අයට හොරෙන් අරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ නිසා විලියම්ට එයාගේ ජීවිතේ මේ වෙනකම් කරලා තියෙන අමාරුම සහ වේදනාකාරීම තෝරා ගැනීම කරන්න සිද්ධ වෙනවා. එයාගේ පවුලේ හතර දෙනාගේම නම් කොල කෑලි වල ලියන විලියම් එට්ට කියනවා ආපහු පණ දෙන්නේ නැත්තේ කාටද කියලා බලන්න එතනින් නමක් තෝරගන්න කියලා. ඒත් එට් නම් මේකට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. මේ වැඩේ ඕන උනේ විලියම්ට නිසා. ඒක විලියම්ටම තෝරගන්න කියන එඩ් එතනින් පිට වෙලා යනවා. ලොකු ධෛර්යයක් ඉදට අරගන්න විලියම් අන්තිමට තෝරගන්නේ එයාගේ පොඩි දුව සෝයිගේ නම. මේ නිසා විලියම් වේදනාවෙන් ගොඩක් වෙලා අඬ අඬ ඉන්නවා. ඊට පස්සේ එඩ්ඩේ පොට්ස් ගැන සහ ඒව ඇතුලේ කෙමිකල් බැලන්ස් එක මේන්ටේන් කරන්න ඕන කොහොමද කියලා විලියම්ට පැහැදිලි කරනවා. ඒත් ගොඩක් වටිනම දේ තමයි පොට්ස් වල එනර්ජි එක කොයිම වෙලාවකවත් නැති වෙන්න බෑ. ඒ කියන්නේ පොට්ස් වලට දීලා තියෙන කරන්ට් එක කොයිම වෙලාවකවත් නැති වෙන්න බෑ. ඒත් විලියම්ට බෑකප් ජෙනරේටර් එකක් නැහැ. පාන්දර දෙකට ජෙනරේටර් එකක් රෙන්ට් එකට ගන්න තැනක්වත් නැහැ. මේ නිසා හොරකමේ යන විලියම් මුළු ටවුන් එකේම තියෙන කාර්ස් වලින් කාර් බැටරිස් උස්සලා ඒ සේරම පොට්ස් වලට කනෙක්ට් කරන්න සමත් වෙනවා. එඩ් කියනවා ක්ලෝන්ස් නිර්මාණය සම්පූර්ණ වෙන්න දවස් 17ක් යනවා. එනිසා විලියම්ට එතකන් කන්ෂස්නස් එක දෙන්නේ කොහොමද කියලා හොයාගන්න කල් තියෙනවා කියලා. එඩ් ඊට පස්සේ අහනවා සෝයිට මොකද වෙන්නේ කියලා. විලියම් කියනවා එයා අනිත් අයගේ ඩ්‍රයිව්ස් වලින් සෝයි ගැන තියෙන හැම මතකයක්ම ඩිලීට් කරලා දාන්නම්. එතකොට එයාලට සෝයිව මතක් වෙන එකක් නැහැ කියලා. ඊට පස්සේ විලියම් අනිත් අයගේ ඩ්‍රයිව්ස් වලින් සෝයි ගැන තියෙන හැම මතකයක්ම ඩිලීට් කරනවා අපිට පේනවා. ඒත් සෝයිගේ කන්ෂස්නස් එක අප්ලෝඩ් කරලා තියෙන හાર્ඩ් ඩ්‍රයිව් එක තවමත් ඇක්ටිවේට් කියලා අපිට පේනවා. දවස් කීපයකට පස්සේ කම්පැනි එකේදී එට්ට ජෝන්ස්ව හම්බ වෙලා විලියම් දිගටම වැඩට ආවේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්න කරනවා. එතකොට එට් කියනවා විලියම්ට නියුමෝනියාව හැදිලා ගොඩක් අමාරු වෙන ඉන්නේ කියලා. ජෝන්ස් කියනවා විලියම්ට කියන්න කියලා එයාලගේ එක්ස්පෙරිමන්ට් එකේ ප්‍රතිඵල ඉක්මනටම පෙන්වුවේ නැත්තම් ඒ ප්‍රොජෙක්ට් එක නවත්තලා දාන්න සිද්ධ වෙනවා කියලා. විලියම්ට කෝල් කරලා මේ ගැන කියන එට් කියනවා නිකන් හරේ කම්පැනි එක එයාලව ෂට් ඩවුන් කරොත් කම්පැනි එක අනිවාර්යයෙන්ම නැති වෙලා තියෙන ක්ලෝන් පොට්ස් ඇතුළු උපකරණ
කරන හැම දෙයක් ගැනම දැනගනි වි කියලා. මේ නිසා විලියම් එට්ට ඉක්මනටම යාගේ ගෙදරට එන්න කියනවා විලියම් වැඩට යන අතරේ පොට්ස් ගැන බලන්න ඕන නිසා. ඔෆිස් එකේදී නියුමෝනියාව හැදිලා අමාරුවෙන් ඉන්න විලියම් හම්බ වෙන ජෝන්ස් කියනවා ලෙඩ වුණාට කමක් නැහැ ඉක්මනටම වැඩ කරපන් කියලා. විලියම්ට සෝයිගෙන් ලැබුණු චිත්‍රයක්. එයාගේ මේසුවට තියෙනවා දකින්න විලියම් ඒකත් ගෙදර අරගෙන යනවා. එයා ගෙට ඇතුල් වෙන්න හදනවත් එක්කම ගිය ඇතුලේ ඉඳන් එළියට එන මැට්ගේ ටීචර් විලියම්ට හම්බ වෙනවා. මැට් ගොඩක් දවසකින් ඉස්කෝලේ ආවෙත් නැහැ. ඒ වගේම ටීචර්ට මැට්ගේ දේමාපියෝ කන්ටැක්ට් කරගන්නත් බැරි වුණ නිසා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ආවා කියලා ටීචර් කියනවා. ගිය ඇතුලේ ඉන්න එඩ් ටීචර්ට කියලා තියෙන්නේ මැට් පැපුල හැදිලා එයාගේ අත්තම්මලගේ ගෙදර එක්කගෙන ගියා කියලා. එතකොට එඩ් විලියම්ගෙන් අහනවා මේ වෙනකන් එයාගේ ළමයින්ගේ ඉස්කෝලවලටවත් මොනවා වැඩ කරන ක්ලිනික් එකටවත් කතා කරේ නැති ඇයි කියලා. විලියම්ගේ මුළු පවුලම එකපාරටම අතුරුදහන් වෙලා කියලා මිනිස්සුන්ට තේරෙන එකක් නැද්ද කියලා විලියම්ට හිතුනේ නැද්ද කියලා එඩ් අහනවා. මේ නිසා විලියම් එයාගේ පවුලයාගේ ලැප්ටොප්ස් ෆෝන් සේරම සාලේට අරගෙන එනවා. එයා කිසිම අවුලක් වෙලා නැහැ කියලා පෙන්වන්න ළමයින්ගේ ඉස්කෝලවලට ඊමේල්ස් යවනවා වගේම ළමයින්ගේ යාළුවෝ එක්ක එයාලා වගේ මැසේජ් කරන්න පටන් ගන්නවා. මේ අතරේ මාග්‍රට් රොබෝ අපහු රිපයර් කරන වැඩේ ගැන බලනවා අපිට පේනවා. විලියම් ගෙදර ඉඳන් මිනිස්සෙගේ මයින්ඩ් එකක් රොබෝට් මයින්ඩ් එකකට ට්‍රාන්ස්ෆර් කරන්නේ කොහොමද කියන එක ගැන පරීක්ෂණ කරනවා. එක දිගටම ෆේල් වෙන ටෙස්ට් කිහිපයකට පස්සේ විලියම්ට ටිකෙන් ටික බලාපොරොත්තු නැති වෙන්න පටන් ගන්නවා. දවස් 17කට පස්සේ දැන් ක්ලෝන් සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න තමයි දෙන්නේ. එඩ් පුළුවන් හැම විදියකටම ඔෆිස් එකේදී විලියම්ව බේරගන්න අතරේ විලියම් එක දිගටම සිමියුලේෂන්ස් කරනවා. ඇක්සිඩන්ට් එක වෙලා හරියටම දවස් 17කට පස්සේ එඩ් ක්ලෝන් ස්පොට්ස් වලින් එළියට අරගන්න විලියම්ගේ ගෙදරට යනවා. විලියම් කියනවා එයා තවමත් ලෑස්ති නැහැ කියලායි. මොකද එයා දන්නේ නැහැ කලින් රොබෝට් එක්ස්පෙරිමන්ට් එක ෆේල් වුණේ ඇයි කියලා. එඩ් කියනවා නියමිත දවස් 17න් පස්සේ ක්ලෝන් ස්පොට්ස් ඇතුලේ හිටියොත් ගොඩක් වේගෙන් යාලගේ වයස යනවා. විලියම් මයින් ට්‍රාන්ස්ෆර් කරන විදිය හොයාගන්නේ දී සමහර විට ක්ලෝන්ස් තවත් අවුරුදු 30 40කින් වයසටත් ගිහිල්ලා තියෙවි කියලා. මේ නිසා විලියම් යාලව එළියට අරගෙන සී නැති කරලා තියාගන්න සූදානම් වෙනවා. මොකද එතකොට යාලගේ මයින් සම්පූර්ණයෙන්ම හිස්ව තියන්න පුළුවන් නිසා. එතකොට එඩ් විලියම්ට කියනවා යාලව සී නැති කරලා තියන්න පුළුවන් උපරිම පැය 72ක් විතරයි කියලා. එඩ් සහ විලියම් මුලින්ම මොනාගේ පොඩ් එක හිස් කරන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් මොනා හුස්ම ගන්නත් පටන් ගන්නවා. විලියම් ඉක්මන මොනාට සිහි නැති වෙන්න බෙහෙතක් ඉන්ජෙක්ට් කරනවා. එට්ට යාලගේ පරීක්ෂණය සාර්ථක වුණා කියන එක ගැන හිතා ගන්නවත් බෑ. මොනා මැට් සෝෆි තුන්දෙනාටම IV තෙරපි සෙටප් කරන එඩ් ආපහු පහුවෙනිදට එන්නම් කියලා විලියම්ට සමු දෙනවා. විලියම් දිගින් දිගටම රොබෝට් එක්ස්පෙරිමන්ට් එකේ ෆුටේජස් බලනවා. ඒත් එතන වුණ වැරද්ද මොකද්ද කියලා එයාට තවම හිතා ගන්නවත් බෑ. විලියම් මොනාට බෙහෙතක් දෙන්න හදනකොටම එයාට ජෝන්ස්ගෙන් කෝල් එකක් එනවා. විලියම් ජෝන්ස් එක්ක කතා කර කර මොනාව අල්ලන හැම සැරේකම මොනාගේ හાર્ට් බීට් එක වැඩි වෙනවා කියලා විලියම් දකිනවා. පහුවෙනිදා එඩ් ආපහු ආවම විලියම් ලොකු උද්‍යෝගයකින් එයා හැම දෙයක්ම හොයාගත්ත කියලා එඩ්ට කියනවා. එඩ්ව මොනාගේ කාමරයට අරගෙන යන විලියම් එයාගේ සොයා ගැනීම ගැන පෙන්නනවා. ඊට පස්සේ විලියම් මේ වෙනකම් බේන් ට්‍රාන්ස්ෆර් කරන එක හරි ගියේ නැත්තේ ඇයි කියලා එඩ්ට පැහැදිලි කරනවා. විලියම්ට අනුව එහෙම රොබෝ කෙනෙක්ට තව කෙනෙක්ගේ බ්‍රේන් එකක් ට්‍රාන්ස්ෆර් කරාට ඒ අලුත් ශරීරය රොබෝ කෙනෙක්ගේ මිසක් ඒ බ්‍රේන් එක අයිති කෙනාගේ නෙමෙයි. මේ නිසා එයාලා කෘත්‍රිම ශරීරයක් ඇතුළට තව කෙනෙක් මොලයක් ට්‍රාන්ස්ෆර් කරාම මොලයට ඒ කෙනාගේ ශරීරය හොයාගන්න බැරුව මයින්ඩ් එක සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුම තමයි කොහොම හරි ඒ ට්‍රාන්ස්ෆර් කරන මයින්ඩ් එක ට්‍රාන්ස්ෆර් කරාට පස්සෙත් ඉන්නේ එයාගේම ශරීරයේ ඇතුලේ කියලා හිතන්න සලස්වන එක. ඒ වගේම විලියම්ගේ පෞලියාගේ ප්‍රශ්නේදී මේක තවත් ලේසි වෙනවා. ඒ මොකද එයාලා පාවිච්චි කරන්නේ රොබෝලා නෙමෙයි එයාලගේම ක්ලෝන්ස් නිසා. ඊට පස්සේ එයාලා මුලින්ම මොනාගේ මයින්ඩ් එක බොඩි එකට ට්‍රාන්ස්ෆර් කරන ක්‍රියාවලිය පටන් ගන්නවා. අප්ලෝඩ් ප්‍රොසෙස් එක කෝඩිනේට් කරන විලියම් මොනාගේ මයින්ඩ් එක ඉම්ප්‍රින්ට් කරන්න පටන් ගන්නවා. ප්‍රොසෙස් එක ඉවර වෙලා ටික වෙලාවක් යනකන්ම කිසිම දෙයක් වෙන්නේ නැතුව මොනා එකපාරටම ගැහෙන්න පටන් ගත්තම එඩ් ගොඩක් කලබල වෙනවා. ඒත් ටික වෙලාවකින් අවදි වෙන මොනා විලියම් අඳුර ගන්න සමත් වෙනවා. මේ නිසා විලියම් මොනාට අපහු සිහි නැති වෙන බෙහෙතක් දෙනවායි. මොකද එයාගේ ළමයින්ටත් ඒ දේම කරලා මුළු ගෙදරම යාළ වෙනුවෙන් සූදානම් කරන්න ඕන නිසා. සාර්ථක දවසකින් පස්සේ එදා රෑ ආපහු ඔෆිස් එකේදී හම්බ වෙමු කියලා එඩ් විලියම්ට සමු දෙනවා. ආපහු ගෙයතෝට යන විලියම් උණු කිසිම දෙයක් ගැන හොයා ගන්න බැරි වෙන්න මුළු ගෙදර මාස් කරන්න පටන් ගන්නවා. හැමදේම මාස් කරලා ඉවර වුණාට පස්සේ ඉතුරු වෙන්නේ විලියම්ට තාත්තා කෙනෙක් විදියට කරන්න බැරිම දේ. ඒ තමයි එයාගේ දුව සෝයිගේ සේරම දේවල් අයින් කරලා සෝයි කියලා කෙනෙක් කවදාවත්ම හිටියේ නැහැ කියලා පේන්න සලස්වන එක. කොහොම හරි හිත ගලක් කරගන්න විලියම් සෝයිගේ දේවල් හැම එකක්ම ගෙදරින් අයින් කරලා දානවා. සේරම කරලා ඉවර වෙන විලියම් අන්තිමට එයාගේ ආදරණීය බිරිඳ ළඟින් හාන්සි වෙනවා. පහුවෙනිදා උදේ අවදි වෙන විලියම් මොනා යාළඟ නැහැ කියලා දකිනවා. ඉක්මනටම පහළට
තට්ටුවට දුවල යන විලියම් දකින්න එයාගේ පවුලේ අය කිසිම දෙයක් උනේ නැහැ වගේ උදේ කෑම ගන්න ගමන් ඉන්න විදිය. විලියම්ට එයාගේ ආදරණීය පවුල මේ විදියට දකින්න එක විශ්වාස කරන්නත් බෑ. එයාලගෙන් කොහොමද කියලා අහන විලියම්ට මොනා කියනවා එයාට පට්ට ගැම්මක් දැනෙනවා. ඒ නිසා පොඩ්ඩක් දුවන්න යනවා කියලා. මැට් සහ සෝෆි විලියම්ගේ පෑන්කේක් හදලා ඉල්ලන නිසා ඉක්මනටම විලියම් පෑන්කේක් උන් හදලා දෙනවා. ජොගින් කරන අතරේ මොනාට එයා ඇක්සිඩන්ට් එක වුණ දවසේ ගහේ අත ඇනුණු තැන ලොකු වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. මොනා අපහු ආවට පස්සේ සෝෆි කෝප්පෙට කිරි පුරවන්න පටන් ගන්නවා. ඒත් මේ පැකට් එක සම්පූර්ණයෙන්ම මිදිලා කියලා එයාලා දකිනවා. මොනා කියනවා එයා ඒක ඊයේ පෙරේදා කඩෙන් අරගෙන ආපු එකක් කියලා. එකපාරටම විලියම්ට කෝල් කරන එඩ් කියනවා අලුත් දායකයෙක් ෆැසිලිටි එකට එන ගමන් ඉන්නේ. එයාලගේ රහස් හෙළි වෙන එක නවත්ත ගන්න ඕන නම් ඉක්මනට ඔෆිස් එකට එන්න කියලා. විලියම් මොනාට එයාට හදිසියෙම වැඩට යන්න වෙලා තියෙනවා කියලා කියනවා. මොනා එකට කිසිම අවුලක් නැහැ කියලා කිව්වත් එයාට විලියම්ගේ හැසිරීමේ වෙනද නැති අමුත්තක් තියෙනවා කියලා තේරෙනවා. විලියම් කොහොමාරේ ඉක්මනටම ඔෆිස් එකට එනවා. එයා එඩ් එක එකතු වෙලා දායකයව ට්‍රාන්ස්ෆර් කරන්න සූදානම් වෙනවා. ඒත් විලියම් අන්තිම මොහොතේ ඒක කරන්න බෑ කියනවා. මොකද කලින් වුණ දේම ආපහු වේවි කියලා එයා බයෙන් ඉන්න නිසා. මේක බලාගෙන ඉන්න ජෝන් සිතනින් පිට වෙලා යනවා වගේම ඒක කරන්නේ නැති නිසා එඩ්නොත් ගොඩක් අවුල් යනවා. මේ නිසා විලියම්ට එයාගේම මයින්ඩ් එක රොබෝට් ට්‍රාන්ස්ෆර් කරන්න අදහසක් එනවා. ඉතින් විලියම් මේකට අදාළ උපකරණත් අරගෙන ටොයිලට් එකට ගිහිල්ලා මයින්ඩ් ට්‍රාන්ස්ෆරන්ස් ප්‍රොටෝකෝල් එක එයාටම කරගන්නවා. මේ අතරේ සෝෆි සහ මොනා දෙන්නම එයාලගේ ෆෝන්ස් හැමතැනම හොයනවා. ඔෆිස් එකේදී එඩ්ව හොයාගන්න විලියම් එයා කරපු වීරක්‍රියාව ගැන කියනවා. විලියම් කියනවා එයා සහ රොබෝ අතරේ මයින්ඩ් ට්‍රාන්ස්ෆර් එකට උදව් වෙන ඇල්ගොරිතම් එකක් එයා ලියන්නම්. ඒක පාවිච්චි කරලා මයින්ඩ් ට්‍රාන්ස්ෆර් එක කම්ප්ලීට් වුණාට පස්සේ රොබෝගේ බොඩි එක විලියම්ගේ බොඩි එක කියලා හිතන්න මයින්ඩ් එක රවට්ටන්නත් පුළුවන් වේවි කියලා. එදාරෑ ගෙදර යන විලියම්ට හොඳටම කන්ෆියුස් වෙලා ඉන්න මොනාව හම්බ වෙනවා. එයා විලියම්ට කියනවා එයාගේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මොනාට පහුගිය දවස් කිහිපේ සිද්ධ වුණු කිසිම දෙයක් මතක නැහැ. මොනාව සංසුන් කරන්න උත්සාහ කරන විලියම් කියනවා ටිකක් රෙස් කරා මේක හරියාවේ කියලා. මොනා ගියාට පස්සේ බේස්මන්ට් එකට යන විලියම් ඇල්ගොරිතම් එක ලියන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් සෝෆි එයාගේ අම්මා මැරෙන හීනයක් දැකලා හොඳටම බය වෙලා කෑගාලා අම්මව හොයන්න පටන් ගන්නවා. මේ සද්දය ඇහිලා කාමරයට එන විලියම් සෝෆි දැකලා තියෙන නරක හීනයක් කියලා එයාගේ හිත හදන්න සමත් වෙනවා. සෝෆිව බේස්මන්ට් එකට අරගෙන යන විලියම් ඇක්සිඩන්ට් එක ගැන සෝෆිට තියෙන සේරම මතකයන් අයින් කරලා දානවා. ඒ වෙලාවෙම එතෙන්ට එන මොනා ඒක දැකලා විලියම් සෝෆිට මොකද්ද කරේ කියලා අහනවා. එයාට බොරු බයිලා නැතුව ඇත්ත දැනගන්න ඕන කියලා කියනවා. මේ නිසා විලියම් අන්තිමට මොනාට හැම දෙයක්ම කියනවා. උඩ තට්ටුවේදී විලියම් එක්ක ඒ ගැන තව කතා කරන මොනා අහනවා එයා කොහොමද ඒ වගේ දෙයක් කරන්න හිතුවේවත් කියලා. එතකොට විලියම් කියනවා එයාගේ ආදරණීය පවුලිය අයගේ අප්‍රාණික සිරුරු අල්ලගෙන ඉද්දී දැනුණු වේදනාව දරා ගන්න බැරි නිසා එහෙම කරන්න තීරණය කරා කියලා. මේ නිසා අන්තිමට මොනා විලියම් කියන දේ තේරුම් ගන්න සමත් වෙනවා. ඊළඟ දවසේ විලියම් ඇතුළු පවුලිය අය එඩ්ව හම්බ වෙන්න යනවා. මොනා එතනදී සෝයිගේ වයසෙම පොඩි ගැහැණු ළමයෙක් දිහා අමුතු හැඟීමක් එක්ක බලාගෙන ඉන්නවා අපිට පේනවා. එදාරෑ කෑම කන අතරේ විලියම් අහනවා එයාලගේ පරණ ගෙදර ආපහු පදිංචියට යමුද කියලා. සෝෆි අහනවා සෝයි කියන්නේ කවුද කියලා. ඒ මොකද ඉස්කෝලේ සෝෆිගේ අල්මාරියේ කවුරු හරි සෝයි කියලා නමක් ලියලා තියෙනවා කියලා එයා කියනවා. එයාලා තුන් දෙනාටම සෝයි ගැන පොඩි පොඩි දේවල් මතක් වෙන පටන් ගන්න නිසා මොනා විලියම්ගෙන් ඒ ගැන කෙලින්ම අහනවා. මේ නිසා විලියම් බොරු කියන උත්සාහ කරනවා. ඒත් මොනාට තේරෙනවා විලියම් කියන්නේ බොරුවක් කියලා. මේ කතාබහ අතරේ එකපාරටම ගෙදර බෙල් එක වදිනවා. ගෙදරට ඇතුල් වෙන ජෝන්ස් මොනාට හොඳ බටර් පාරක් ගාලා විලියම් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා කියනවා. ජෝන්ස් කියනවා විලියම් කරපු හැම දෙයක් ගැනම එයා දන්නවා කියලා. එහෙම කියන ජෝන්ස් විලියම්ගේ පවුලේ අය බයෝනයින් කම්පැනි එකේ දේපලක් කියලා කියනවා. කවුරු හරි කෙනෙක් එයාලගෙන දැනගෙන කම්පැනියකට ප්‍රශ්නයක් වේවි කියලා ජෝන්ස් බයෙන් ඉන්නවා කියලා අපිට මෙතනදී පේනවා. විලියම් එයා කෘතිම ශරීරයකට හියුමන් මයින්ඩ් එකක් ට්‍රාන්ස්ෆර් කරන විදිය දන්නවා කියලා ජෝන්ස් එක්ක ඩීල් එකකට එන්න උත්සාහ කරනවා. ඒත් අවසනාවකට වගේ ජෝන්ස්ට තියෙන්නේ වෙනත් අරමුණක්. එයා කියනවා බයෝනයින් කියන්නේ ඇත්තටම බයෝමෙඩිකල් කම්පැනි එකක් නෙවෙයි, අවිවිලඳාමට සහ හමුදාවට සම්බන්ධ කම්පැනි එකක් කියලා. ජෝන්ස් විලියම්ට යාලියපු ඇල්ගොරිතම් එක ජෝන්ස්ට බාර දීලා එයාගේ පවුලට අන්තිම පාරට සමු දෙන්න කියලා තර්ජනය කරනවා. ඇල්ගොරිතම් එක අරගෙන විලියම්ගේ පවුලේ අයව විනාශ කරන්නයි දැන් ජෝන්ස් සූදානම් වෙන්නේ. මෙනිසා කරන්න දෙයක් නැති තැන ඇල්ගොරිතම් එක ගේන විලියම් ගියාට පස්සේ ජෝන්ස් එළියේ ඉන්න එයාගේ මිනිමරුව දෙන්නෙක්ට සූදානමින් ඉන්න කියලා මැසේජ් එකක් යවනවා. ඇල්ගොරිතම් එක අරගෙන ආපහු වෙන විලියම් ජෝන්ස්ට සිහි නැති වෙන්න බෙහෙතක් විදලා සිහි නැති වෙන්න පහර දෙනවා. ඇල්ගොරිතම් එක අවන් එකට දාලා විනාශ කරන විලියම් මොනාට සෝයි ගැන හැමදේම පැහැදිලි කරලා එයා මේ වෙනකම් වැඩ කරපු කම්පැනි එකත් බොරුවක් කියලා කියනවා. විලියම් කියනවා එයාලට පුළුවන් ඉක්මනට එතනින් පැනගන්න සිද්ධ වෙනවා කියලා. මේ නිසා එයාලා ඉක්මනටම වාහනයට නැගලා මිනිමරුව දෙන්නගෙන් බේරිලා එතනින් පැනගන්න සමත් වෙනවා.
ආපහු අවදිවෙන ජෝන්ස්ට විලියම් ඇල්ගොරිතම් එක විනාශ කරලා තියනවා කියලා දැකලා හොඳටම තරහා යනවා. එතනට එන ජෝන්ස්ගේ ගෝලයේ විලියම්ගේ පෞලියාගේ ඇඟවල් ඇතුලේ තියෙන ට්‍රැකර්ස් වලින් එයාලා ඉන්න තැනගෙන ජෝන්ස්ට පෙන්නනවා. ජෝන්ස් කියනවා විලියම්ගේ ඔළුවට එහෙම වෙඩි තියන්න එපා කියලා. මේ නිසා විලියම්ගේ කාර් එක පස්සෙන් ජෝන්ස්ගේ මිනිස්සු පන්නන්න පටන් ගන්නවා. ඒත් කොහොම හරි විලියම්ලට ඒ කාර් එක මගහැර ගන්න පුළුවන් වෙනවා. විලියම් කියනවා ට්‍රැකර්ස් එයාලගේ ඇඟ ඇතුලේ තියෙන මධ්‍ය ස්නායු පද්ධතියට ඇටැච් කරලා තියෙන නිසා ඒවා ගලවලා දාන්න බැහැ කියලා. මේ නිසා මොනාට වෙන අදහසක් ඇවිල්ලා එයාලව මොනා වැඩ කරන ක්ලිනික් එකට අරගෙන යන්න කියලා විලියම්ට කියනවා. එතනට ගියාට පස්සේ මොනා සොෆිට කියනවා එතන තියෙන ඇඳෙන් හාන්සි වෙන්න කියලා. එතන තියෙන උපකරණය පාවිච්චි කරලා එයාලගේ ඇඟ ඇතුලේ තියෙන ට්‍රැකර්ස් අක්‍රිය කරලා දාන්නයි මොනා සූදානම් වෙන්නේ. මේ අතරේ ක්ලිනික් එකට එන මිනිමරුව දෙන්න එක ට්‍රැකර් එකක් ඩියක්ටිවේට් වුණා කියලා දකිනවා. සොෆිගෙන් පස්සේ මොනා මැඩ්ගේ ට්‍රැකර් එකත් සාර්ථකව ඩියක්ටිවේට් කරන්න සමත් වෙනවා. විලියම් මොනාගේ ට්‍රැකර් එක අයින් කරන්න සූදානම් වෙන අතරේ මිනිමරුව දෙන්න ක්ලිනික් එකේ ආරක්ෂක නිලධාරියවත් මරලා දානවා. අන්තිම ට්‍රැකර් එකත් ටැබ්ලට් එකෙන් අතුරුදහන් වුණාට පස්සේ එතනට එන මිනිමරුවන්ට විලියම් ලව හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉක්මනට එළියට එන විලියම් ඇතුළු පවුල එතනින් පැනගන්න සමත් වෙනවා. මේ අතරේ ජෝන්ස් කාට හරි කෝල් එකක් අරගෙන තර්ජනය කරනවා අපිට පේනවා. එඩ්ගේ බෝට්ටුවෙන් පැනලා යන්න හිතාගෙන විලියම් පවුල අයත් එක්ක පුද්ගලික වරායකට යනවා. විලියම් එඩ්ගේ බෝට්ටුවේ යතුරු හොයන අතරේ එතනට එන මිනිමරුව විලියම්ගේ පවුලයව අල්ලගෙන යනවා. ඒ මොකද ජෝන්ස් දන්නවා පවුලයව අල්ලගත්තම විලියම් නිකන්ම යාගේ ළඟට එනවා කියලා. ඔෆිස් එකේ බලාගෙන ඉන්න එඩ් ළඟට යන ජෝන්ස් එඩ්ට යාගේ බෝට්ටුවේ යතුරු හතට දෙනවා. ඊට පස්සේ මොනාව සහ ළමයින්වත් ජෝන්ස්ගේ මැරියව විසින් අල්ලගෙන එතෙන්ට එනවා. එඩ් මොනාට කියනවා විලියම් ජෝන්ස් කියන දේ කරොත් කිසිම අවුලක් වෙන්නේ නැහැ කියලා. එතකොට මොනා කියනවා ජෝන්ස්ට ඕන දේ ලැබුණට පස්සේ ජෝන්ස්ගේ හැම කෙනෙක්ම මරලා දාවි කියලා. පේන විදියට එඩ් විලියම් යාගේ පවුලයාගේ සිරුරු වලදාන කිව්වට ඒක කරගන්න පුළුවන් වෙලා නැහැ. ඒ බොඩිස් දැකලා තමයි ජෝන්ස් විලියම් කරපු දේ ගැන දැනගෙන තියෙන්නේ. මේ නිසා ජෝන්ස් එඩ්ට තර්ජනය කරලා විලියම් ඇතුළු පවුල ඉන්න තැන ගැන දැනගෙන එයාලව අල්ලගන්න සමත් වුණා. මේ අතරේ විලියම් ෆැසිලිටි එකට එනවා පිට පේනවා. විලියම් ඇතුළට එනවා දකින එඩ් එයාගෙන් උන දෙයට සමාවත් ඉල්ලනවා. විලියම් ජෝන්ස්ට අවශ්‍ය ඇල්ගොරිතම් එක හදලා දුන්නොත් එයාගේ පවුලයට යන්න දෙන්න ඕන කියලා ඩීල් එකකට එන්න උත්සාහ කරනවා. එක් ජෝන්ස් එතන ලොක්කා කවුද කියලා විලියම්ට මතක් කරන්නත් එක්ක හැමෝම ඉස්සරහා එඩ්ට වෙඩි තියලා පෙන්නනවා. වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා ජෝන්ස්ට අවශ්‍ය ඇල්ගොරිතම් එක ආපහු හදන විලියම් ජෝන්ස්ට හොරෙන් රොබෝ බ්‍රේන් එකට එයාගේම මයින්ඩ් එක ඉන්ප්‍රින්ට් කරන ප්‍රොසෙස් එක පටන් ගන්නවා. ප්‍රොසෙස් එක කම්ප්ලීට් වුණාට පස්සේ විලියම් කාටත් හොරෙන් රොබෝව ඇක්ටිවේට් කරන්නත් සමත් වෙනවා. මේ නිසා ඇක්ටිවේට් වෙන රොබෝ එයාගේ අකුළු කඩාගෙන නිදහස් වෙනවත් අපිට පේනවා. ජෝන්ස් ළඟට යන විලියම් ඇල්ගොරිතම් එක ජෝන්ස්ට දීලා එයාගේ පවුලයට යන්න දෙන්න කියලා කියනවා. මොනා සහ ළමයි බයෝනයින් කම්පැනි එකේ දේපලක් විදියට කතා කරන ජෝන්ස් මොනාව මරන්න හදනකොටම එතනට එන රොබෝ විලියම් එයා ආවේ එයාගේ පවුලයව බේරගන්න කියලා කියනවා. එතන ඉන්න ජෝන්ගේ මිනිස්සු රොබෝට වෙඩි තියනවා. ඒත් රොබෝ එයාලට මැස්සොන්ට ගහනවා වගේ පහර දීලා ජෝන්ස්ටත් පහර දෙනවා. ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එතනින් පැනගන්න විලියම් ඇතුළු පවුල එතනින් පිට වෙන්නයි සූදානම් වෙන්නේ. ඒත් විලියම්ට රොබෝ විලියම්ව නිකම්ම දාලා යන්න බෑ. මේ නිසා මොනා විලියම්ට ගිහිල්ලා එන්න කියලා කියනවා. රොබෝ විලියම් ජෝන්ස්ව මරන්න ඔන්න මෙන්න තියේදී එතනට එන විලියම් රොබෝව නවත්තන්න සමත් වෙනවා. රොබෝ ඇඟක් ඇතුලේ ඉන්න තමන්ගෙම විලියම් අහනවා ඒක මොන වගේද දැනෙන්නේ කියලා. එතකොට රොබෝ කියනවා එයාට එයාගේ මැඟ ඇතුලේ ඉන්නා වගේම දැනෙනවා කියලා. ජෝන්ස් කියනවා එයාලා ජෝන්ස්ව මැරුවත් කම්පැනි එකෙන් ජෝන්ස්ගේ තැනට අලුත් කෙනෙක්ව පත් කරලා ආපහු විලියම්ලගේ පස්සෙන් පන්නාවි කියලා. මේ නිසා ඒකිනුත් බේරෙන්න මැරෙන්න ඔන්න මෙන්න ඉන්න ජෝන්ස්ට විලියම්ලා දෙන්නා ප්‍රතික්ෂේප කරන්න බැරි ඩීල් එකක් ඉදිරිපත් කරනවා. ජෝන්ස් මිය ගියාට පස්සේ රොබෝ විලියම් විලියම්ට කියනවා පෞලියාවත් අරගෙන එතනින් යන්න එයා එතන දේවල් බලා ගන්නම් කියලා. විලියම් පිට වුණාට පස්සේ රොබෝ විලියම් ජෝන්ස්ගේ මයින්ඩ් එක ඉන්ප්‍රින්ට් කරන්න පටන් ගන්නවා. හරියටම දවස් 17කට පස්සේ කාගේ හරි ක්ලෝන් එකක් කම්ප්ලීට් වෙනවත් අපිට පේනවා. විලියම්ගේ පවුලයය බීච් එකක නිවාඩුවක් ගත කරමින් ඉන්න අතරේ විලියම් යාගේ පොඩි දුව සෝයිව ඈත ඉඳන් එක්කගෙන එනවා අපිට පේනවා. කියා ගන්න බැරි තරම් සතුටකින් මොනා සෝයිව ආදරෙන් වැළඳ ගන්නවා. ටික කාලයකට පස්සේ ජෝන්ස් ඩුබායි වල ඉඳගෙන විලියම්ගේ සොයා ගැනීමෙන් ධනවත් පුද්ගලයෙක්ට දෙවනි ජීවිතයක් ලබා දෙන සූදානම් වෙනවා අපිට පේනවා. ඉතින් මේ තමයි ජෝන්ස්ගේ ක්ලෝන් එක. ජෝන්ස් මැරෙන්න කලින් විලියම් යාට දීපු ඔෆර් එක තමයි රොබෝ විලියම් එක එකතු වෙලා මේ බිස්නස් එක කරගෙන ගොඩක් ධනවත් පුද්ගලයෙක් විදියට ජීවත් වෙන්න කියන එක. ඉතින් මෙතනදී අපිට පේනවා රොබෝ විලියම් තමයි මේ බිස්නස් එක කරගෙන යන ප්‍රධානියා කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා මේ වගේ මූවි රිවියුස් දෙකටම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් brand new video එකකින් නැවත හමු වෙමු.